අයිබෝවන් වාසනාවන්ත දවසක්. එක වනාන්තරයක බැටල් රංචුවක් හිටියා. මේ බැටල් රංචුව හරිය සන්තෝෂෙන් හිටියේ. ඒකට හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි ඒ කට්ටියට ඇති තරම් කණ්ඩ තිබුණා. ඒ වගේම ඒ කට්ටියට සතුරු කරදර අඩුයි. ඒ කියන්නේ කොටියෝ ඒ වගේ සතු මේ වනාන්තරේ නැහැ. මේ බැටල් රංචුව බොහොම සන්තෝෂෙන් තෘප්තිමත් ජීවත් වෙනකොට අල්ලපු වනාන්තරයේ ඉඳලා දිවි දෙනා කොටි දෙනක් මේ වනාන්තරයට ආවා. පැටව් හම්බෙන්න ඉන්න කොටි අම්මා කෙනෙක්. මේ කොටි අම්මා කන්දෝඩි ඉඳලා බලනකොට පුදුමාකාර විශ්මයජනක දෙයක්. සිය ගානක බැටල් රංචුවක්. මෙයාට හිතුණා පැටියා හම්බෙන්නත් ළඟයි. ඒක නිසා ඉස්සෙල්ලාම කරන්න ඕනේද තමයි බැටළු එක්ක අල්ලගෙන කාලා පැටියා හම්බෙන්න ඕනේ. එතකොට සතියක් විතර යනකම් ආයෙ දඩේමක් හොයන්න ඕනේ නැහැ කියලා. හිමීන් සරේ මේ දිවි දෙන මේ බැටල් රංචුව පැත්තට ඇවිදගෙන ආවා. ඇවිදගෙන ඇවිල්ලා පැන්නා බැටල් රංචුවට. බැටල් රංචුවට පැන්නා බැටල් රංචුව කරන දේ ඔබ දන්නවනේ. මොකද කරන්නේ? වේගෙන් දුවන්න පටන් ගත්තා. ඒ කට්ටියගේ ක්‍රමවේදය තමයි ෆයිට් ඕ ෆ්ලයිට්. එක්කෝ සටන් වදිනවා එක්කෝ දුවනවා. මේ කට්ටිය දිව්වා කොටියාගෙන් බේරෙන්න. එලෝගන එලෝගන ගියා. ටිකක් දුර යනකොට බැටල් රංචුව බැලුවා මේ කොටි දෙන නෑනේ. මේ බැටල් රංචුව මොකද කරේ? ඇයි මේ කොටි දෙන එලවන්නේ ඉන්නේ නැත්තේ කියලා බලන්න ආවා. බලන්න එනකොට මොකද දැක්කේ? මේ කොටි දෙන ඒ පැනපු පිම්මට ගලක වැදිලා මැරිලා. පැටියා හම්බ වෙලා. මේ අලුතෙන් ඉපදිච්ච පැටියා මැරිච්ච කොටි අම්මගෙන් කිරිබුණා. මේක දැකපු ගමම්ම අර බැටළු අම්මලා ටිකට පුදුමාකාර දුකක් ඇති වුණා. අනේ අහිංසක පැටියා බලන්නකෝ මැරිච්ච අම්මගෙන් කිරිබුණ හැටි. අනේ පව් කියලා දුකක් ඇති වුණා. අනුකම්පාවක් ඇති වුණා. අනුකම්පාව ඇති වෙලා තීරණයක් ගත්තා. මොකද්ද ගත තීරණේ? කට්ටියත් එක්කම එකතු වෙලා මේ අම්ම නැති දරුවා හදාගන්න පටන් ගත්තා. දැන් මොකද උනේ? දැන් මේ කොටි පැටියා බැටළු පැටවුත් එක්ක හැදෙනවා. බැටළු කිරිබොනවා. බැටළු සෙල්ලම් කරනවා. බැටළුව විදිහට තනකොළ කනවා. බැටළුව විදිහට ආදරෙන් සන්තෝෂෙන් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙවි ඉන්නකොට දැන් මෙයා දන්නේ නැහැ මම කොටියෙක් කියලා. මෙහෙම ජීවත් වෙවි ඉන්නකොට අල්ලපු වනාන්තරේ ඉඳලා වෙන කොටියෙක් ආවා. ඒ කොටිය ඇවිල්ලා බලනකොට පුදුම දෙයක් වෙනවා. කොටි පැටියෙක් බැටළු රංචුවක් එක්ක තනකොළ කනවා. මෙයාට හිතා ගන්න බෑ. මෙයාට පුදුමාකාර තරහක් දැනෙනවා. අපේ සත්තු කවද්ද තනකොළ කෑවේ කියලා. මෙයා හිමින් සැරේ කඳ බැහැගෙන ඇවිල්ලා ඉස්සෙල්ලා තීරණය කරා හොඳ පුෂ්ටිමත් බැටළුවෙක් අල්ල ගන්න ඕනේ කියලා. තීරණයක් අරගෙන මොකද්ද කරේ? අර විදිහටම එලෝගෙන ගියා. එලෝගෙන ගිහිල්ලා බැටළු රංචුවට පැන්නාම අහු උනේ කොටිපැටියා. කොටිපැටියා වුණාන් කොටිපැටියා කෑ ගහන්න පටන් ගත්තා. අනේ මං අහිංසක බැටළු පැටියෙක් මාව මරන්න එපා. අනේ මං අහිංසක බැටළු පැටියෙක් මාව මරන්න එපා කියලා. මහ කොටියා කිව්වා උඹ බැටළු පැටියෙක් නෙමෙයි උඹ කොටියෙක් කියලා. නමුත් බැටළු පැටියා කියනවා නෑ නෑ මං අහිංසක බැටළු පැටියෙක් අනේ මාව මරන්න එපා කියලා. කොහොම වුණත් මහ කොටියා ඉස්සෙල්ලාම තීරණය කරා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා අරගෙන ගියා වතුර වලක් ළඟට. වතුර වලක් ළඟට ගිහිල්ලා පෙන්නුවා මූණ. මූණ පෙන්ලකෝ බලාපන් උඹේ මූණත් එක්ක වගේ මගේ මූණත් එක්ක වගේ උඹ කොටියෙක්. අන්න කොටි පැටියා හිතන හැටි වෙනස් වුණා. ඊළඟ කෑ ගහලා පෙන්නුවා බලාපන් උඹේ කටහඬත් ගොරෝසුයි මගේ කටහඬත් ගොරෝසුයි උඹ කොටියෙක්. ඇඟ පෙන්නුවා. ඔක්කොම පෙන්නලා තියලා ගිහිල්ලා බැටළුවෙක් අල්ලලා ගෙනල්ලා මස් ටිකක් කණ්ඩක් දුන්නා. මේක කනකොට එයාට දැනෙන්න පටන් ගත්තා එයා ඇත්තටම බැටළුවෙක් නෙමෙයි මම කොටියෙක් කියලා. ප්‍රතිඵලය මොකක් වුණාද? බැටළු රංචුව ටිකෙන් ටික වඳ වෙලා ගියා. මේක සෙන් කතාවක්. මේ සෙන් බුදුදහමේ උගන්වන කතාවක්. මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන හැටි. එම නැත්තම් මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් ඩිවලොප් වෙන හැටි, බ්‍රේන් ස්ක්‍රිප්ට් එකක් ඩිවලොප් වෙන හැටි කියා දෙන්න සකස් කරපු සෙන් බුදුදහමේ උගන්වන කතාවක්. දැන් අද ඔබට මම කියා දෙන්න හිතුවේ මෙන්න මේක කරන්නේ කොහොමද කියලා. කොහොමද ඔබේ යටිහිත සැලසුම් කරන්නේ? කොහොමද ඔබේ යටිහිත සැලසුම් කළා ඔබේ දෛවය වෙනස් කරන්නේ? බැටළු පැටියෙක් වෙලා ඉන්න ඔබ කොටි පැටියෙක් කරන්නේ කොහොමද? යාචකයෙක් අසරණයෙක් හැටියට හිතන ඔබ මහා විශිෂ්ටයෙක් හැටියට හිතන්න පුරුදු කරන්නේ කොහොමද? බෑ අමාරුයි කරුමේ හෙන උරු දසාව කේතගේ දසාව හරියන්නේ නැහැ. අවුව නිසා බෑ, වැස්ස නිසා බෑ, කොරෝනා නිසා බෑ, මේ ආණ්ඩුවත් එක්ක බෑ, අපි බොස් එක්ක බෑ, මේ ලංකාවේ බෑ, මේ වගේ නෙගටිව්
ඉමේජ් එකක් හදාගෙන ඉන්න ඔබේ ජීවිතය යටිහිත සැලසුම් කළා කොහොමද අලුත් ජීවිතයකට ගෙනියන්නේ කියලා. මේ ක්‍රමවේදයට අපි කියනවා අපේ යටිහිත සැලසුම් කිරීමේ ක්‍රමවේදය කියලා. දැන් මම ඔබට කියා දෙනවා මේක වෙන හැටි. ඔබට දකින්න පුළුවන් කොටියෙක්ගේ පින්තූරයක්, ඒ වගේම බැටළුවෙක්ගේ පින්තූරයක්. කොහොමද කොටි පැටියෙක් බැටළුවෙක් උනේ? කොහොමද බැටළු පැටියෙක් කොටියෙක් උනේ? අර කොටියා බැටළු පැටියා වෙලා හිටියා, එයා පස්සේ අපව කොටියෙක් වුණා. කොහොමද උනේ? ඕක තමයි ඔබ ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔබට තේරෙවි ඔබ ඇතුලේ නිදාගෙන ඉන්න දවැන්ත යෝධයා මේ ක්‍රමයට අවදි කරන්න පුළුවන් නේද කියලා. ඔබ හිර කරලා ඉන්න ඔබේ අප්‍රමාණ ශක්තිය මේ විදිහට එලියට ගන්න පුළුවන් නේද කියලා. දැන් බලමු කොහොමද මේක වෙන්නේ. පළවෙනි එක තමයි ඉන්ෆර්මේෂන්. තොරතුරු ඔබට ලැබෙන්න ඕනේ. මේකට අදාළ තොරතුරු යම් යම් දේවල් ඔබට ලැබීගෙන යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඔබ හිතන හැටි වෙනස් කරනවා, thoughts වෙනස් කරනවා. උදාහරණයක් ගනිමු. මහත්මා ගාන්ධිතුමා දකුණු අප්‍රිකාවේදී කෝච්චියෙන් එළියට දැම්මා. එයාට ලැබුණ තොරතුරක් ඇඟට දණිත් දෙක පතුරු ගියා. එතකොට එයා හිතන්න පටන් ගත්තා මම කවදා හරි මේ සුදු ජාතිකයෝ මේ platform එකේ දනගස්සනවා කියලා. බලන්න හිතන හැටි වෙනස් වුණා. තොරතුරක් ආවා, හිතන හැටි වෙනස් වුණා. ලී ක්වාන් යූ මම හැමදාම කියන චරිතයක් ලංකාවට ආවා. හතරවෙනි සරස්වීදී ඇවිදගෙන යනකොට ඉන්ෆර්මේෂන් තොරතුරු ආවා. හරි ලස්සන දිව්‍ය ලෝකයක් වගේ. එයා හිතන්න පටන් ගත්තා මම මගේ රටත් මේ වගේ එකක් කරනවා. හොඳට කල්පනා කරලා බලන්න. thoughts සිතිවිලි ඇති වෙනවා. ඊළඟට සිතිවිලි වලින් මොකද්ද වෙන්නේ? අපි මේ ලෝ ෆැට්‍රැක්ෂන් වල කතා කරන ප්‍රබල වචනයක් තමයි beliefs කියන જાතිය. ඔබ තුල ඇති වෙනවා වෙයි කියන විශ්වාසය. මට ඒක පුළුවන් වෙයි. මට ඒක හරියයි. මට ඒක කරන්න පුළුවන් වෙයි. මට ඒක ගන්න පුළුවන් වෙයි. ඔබට ඇති වෙන්න පටන් ගන්නවා. අපි ඒවට කියනවා belief කියලා. වෙයි වෙයි වෙයි. මට එහෙම කරන්න පුළුවන් වෙයි. මට ඒක ගන්න පුළුවන් වෙයි. මට ඒ තත්වයට යන්න පුළුවන් වෙයි. මං ඒ වගේ විශිෂ්ටයෙක් වෙයි. ඔබට හිතෙන්න පටන් ගන්න. අපි උදාහරණයක් ගනිමු. පුංචි ළමෙක් හිතන්න පටන් ගත්තොත් මට මේ විභාග හොඳට සමත් වෙන්න පුළුවන් වෙයි. මට මේ තත්වයට යන්න පුළුවන් වෙයි. එයා ඒ තත්වයට යන්න පටන් ගන්නවා. විශ්වාස කියලා කියන්නේ ඔබේ හිත තුල උපදින දවන්තම බලවේගයක්. ඔබ යමක් විශ්වාස කළොත් ඒ දේ එහෙම්මම ඔබට හැදෙනවා. ඔබ දැන් විශ්වාස කරන උදේට නැගිට්ටාම තේ කප් බිව්වහම හොඳට ටොයිලට් දවසේ කෘත්‍යය කරන්න පුළුවන් වෙයි කියලා ඔබ ඒ තත්ත්වයටපත් වෙනවා. සිගරට් බොන එකන විශ්වාස කරනවා තේ කප් බීලා සිගරට් එකක් බිව්වහම දවසේ කෘත්‍යය හොඳට කරන්න පුළුවන් වෙයි කියලා ඔබ ඒ තත්ත්වයටපත් වෙනවා. බලන්න ඔබට වෙනදී විශ්වාස කියන්නේ ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන එකක්. ඔබතුළු විශ්වාසය ඇති වෙනවා වෙයි කියන එක. ඊළඟට මොකද වෙන්නේ? ඇටිටියුඩ් ඇති වෙනවා. මොනවද ඇටිටියුඩ් කියලා කියන්නේ? ඒ විශ්වාසය පිළිගැනීමක් බවට පත් කරනවා, සම්මතයක් බවට පත් කරනවා. පිළිගත්තට පස්සේ ඔබව වෙනස් කරන්න හරි අමාරුයි. ඔබ පිළිගන්නවා, ලංකාවේ මිනිස්සු පිළිගන්නවා පුදුමාකාර දේවල්. ඒ පිළිගැනීම නිසා මේ රට දවසින් දවස විනාශ වෙලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. ඒ මිනිසුන්ගේ තියෙන ඉතාමත්ම දුර්දාන්ත පිළිගැනීම් ආකල්ප සමුදාය තමයි අපේ රට විනාශය කරා රැගෙන යන්නේ. අපි දේශපාලනඥයන්ට බනිනවා තමයි. හැබැයි ඒ බැනු බනින දේශපාලනඥයෝ බලයට ගෙනාවේ අපේ තියෙන ආකල්ප විසින්. ඔබ වෙනස් කරන්න ඔබේ ආකල්පය පිළිගත්ත දේවල් අන්න ඔබට ජීවිතය අලුතෙන් දකින්න පුළුවන්. එතකොට ඔන්න තොරතුරු හම්බ වුණා, හිතන හැටි වෙනස් වුණා, විශ්වාස ඇති වුණා, පිළිගැනීම ඇති වුණා ආකල්ප. ඊළඟට ඕනෑම ආකල්පවල ස්වභාවය තමයි ඕනෑම ආකල්පයක් දන්නෙම නැතුව හරි ලේසියෙන් පුරුදු ටිකක් හදනවා. හරිම ලේසියෙන් පුරුදු ටිකක් හදනවා. ඒ පුරුදු කියලා කියන්නේ මොකද්ද? අපේ මොළය විසින් ඉබේ අදාළ දේ කරනවා. උදාහරණයක් ගනිමු. වාහනයක් පදවගෙන යනකොට අපි මොකද කරන්නේ? තොරතුරු හම්බ වෙනවා, හිතනවා, විශ්වාස කරනවා, වාහනේ පදවන්න පුළුවන් කියලා ආකල්පයක් ඇති කරගන්නවා. ඒකට අදාළ පුරුද්ද හැදෙනවා. පුරුද්ද හැදුනහම මොකද වෙන්නේ? වාහනයක් පදවන එකේනා ඇස් දෙකෙන්, කන් දෙකෙන්, අත් දෙකෙන්, කකුල් දෙකෙන්, හිතෙන් මේ ඔක්කොගෙම වැඩ කරනවා ක්ෂණිකව. හැබිට්ස් කියන්නේ ඒවා. ඔබ බත් කනකොට පුරුද්දක් ක්‍රියාත්මක කරන ඔබට කවදාහකවත් වරදීන්නේ නැහැ, අඩුපාඩුවක් වෙන්නේ නැහැ.
ඔබ ටෙලිනාට්‍යයක් බල බල කෑම කනවා ටෙලිනාට්‍ය සටන් ජවනිකාවක් තිබුණොත් කෑම කන එකත් ඒ විදිහටම වේගවත් වෙනවා මැෂින් එකක් වගේ බලන්න ඔබට වෙනදී හැබිට්ස් කියන්නේ ඒවා මද්‍යසාර පාවිච්චි කරන්න හිතුවොතින් ඒක දන්නේ නැතු පුරුද්දක් වෙනවා දුම්පානය කරන එක නේ පුරුද්දක් හදනවා එතකොට ඔබට පුළුවන් පුරුදු වලින් ජීවිතේ වෙනස් කරන්න අන්න ඔබට තේරෙනවා පුරුදු හැදුනා දැන් බලන්න අර කොටි පැටියා පුරුදු හදාගත්ත තනකොළ කන පුරුද්ද කොටි අම්මලා තාත්තලාත් එක්ක ඉන්න පුරුද්ද ඊට පස්සේ මහ කොටි ඇවිල්ලා මොකද කරේ ඒ පුරුද්ද වෙනස් කරා කොහොමද වෙනස් කරේ මස් කන පුරුද්ද හැදුවා බලන්න කොච්චර අපූර්ව විදිහට ජීවිතේ වෙනස් වුණාද කියලා ඒ වගේම තමයි ඇඩික්ෂන් කියන જાතිය ඒ කියන්නේ ඇබ්බැහි වුණාට පස්සේ ඒක අතාරින්න බෑ අපි මෙන්න මේකට කියනවා මේ හදන ක්‍රමයට කියනවා මොකද්ද self image එකක් කියලා තමන්ගේ ඇතුලේ හදනවා බ්‍රේන් එකත් එක්ක එකතු වෙලා මොළයත් එක්ක එකතු වෙලා self image එකක් තමන් පිළිබඳව රූපයක් ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේකට අපි න්‍යිරෝ සයන්ස් ස්නායු විද්‍යාවෙදි කියනවා මෙටා ප්‍රෝග්‍රෑම් කියලා එතකොට ඔබ දැන් ඉන්න තත්වය හොඳට තේරුම් ගන්න මේ වැඩසටහන් නරඹන ඔබ දැන් ඉන්න තත්වයට අදාළ ස්වයං ප්‍රතිරූපය මෙටා ප්‍රෝග්‍රෑම් එක හැදුවේ මීට කාලයකට ඉස්සර ඒක දන්නේම නැතුව ඇත්තක් වෙලා තියෙනවා ඔබ එතකොට දැන් ඉන්න තත්වයට ඔබ සතුටු නැත්තම් දැන් ඉන්න තත්වය ගැන ඔබ අකමැති නම් මොකද කරන්න ඕනේ? ඒ මෙටා ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න. ඔබට ඒක කරන්න පුළුවන්. මේ ලෝකයේ බිහිවෙන හැම මිනිසෙකුටම ඕක කරන්න පුළුවන්. අපි බෞද්ධ සාහිත්‍යයේ තියෙන කතාවක් අරගමු. අඟුලිමාල කතාව. එයා පුංචි කාලේ අහිංසකයි 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 කියලා කිව්වා. එයා අහිංසක දක්ෂ ශිෂ්‍යයෙක් වුණා. ගුරුවරයා මොකද කරේ? මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කළා එයාගේ හිතේ තිබිච්ච ස්වයං ප්‍රතිරූපේ වෙනස් කරා කිව්වා අහිංසක ඔබද දක්ෂ ශිෂ්‍යෙක් ඔබ කඩු සටන් දුනු සටන් හදාarලා ඉවරයි දැන් ඒක පෙන්වන්න මට ඇඟිලි 1000ක් කපලා ගෙනල්ලා පූජා කරන්න කියලා ඔහු ඒක හිතාගෙන හිතාගෙන ගියා දරුණු මිනිමරුවෙක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ ආවා බුදුරජාණන් වහන්සේ මොකද කරේ ඒ මිනිමරුවෙක් වෙච්ච වෙලා තිබිච්ච මෙටා ප්‍රෝග්‍රෑම් එක බ්‍රේන් ස්ක්‍රිප්ට් එක self image එක වෙනස් කරා වෙනස් කිරීම නිසා රහතන් වහන්සේ නමක් බවට පරිවර්තනය වුණා. දැන් ඔබ ඔබේ හදේ සාක්ෂියෙන් අහලා බලන්න. ඔබේ හදේ සාක්ෂියෙන් අහන්න. මම මේ තත්ත්වයටපත් උනේ ඇයි? එහෙනම් එතන මොකක් හෝ අපි ගත්ත තීරණ ටිකක් තියෙනවා self image එක සම්බන්ධයෙන්. එහෙමනම් ඔබට දැන් මේ මොහොතේ ඔබේ අලුත් ජීවිතේ පටන් ගන්න පුළුවන්. මොකද්ද අපි ඒකට කරන්නේ? අපේ යටිහිත සැලසුම් කරන්නට ඕනේ. හොඳට මතක තබා ගන්න ඔබේ යටිහිත සැලසුම් කරන්නට ඕනේ. දැන් මම ඔබට කියා දෙනවා මේ ක්‍රමයට යටිහිත සැලසුම් කරන හැටි. දැන් ඔබට මම යටිහිත සැලසුම් කිරීම ගැන පුංචි වීඩියෝ එකක් පෙන්නනවා. ලෝකේ කට්ටිය මෙයාව හඳුන්වන්නේ ෆොරස් මෑන් කියලා. ඉන්දියාවේ හිටියා මේ සාමාන්‍ය පොඩි පවුලක තරුණෙක් යාදේව් කියලා. මේ යාදේව් එක දවසක් කැවිදගෙන යනකොට එයා දැක්කා එයාගේ ගම ආසන්නයේ තිබිච්ච විශාල දූපතක් වනාන්තරයක් මැරිලා ගිහිල්ලා ඔක්කොම කිසි දෙයක් නැහැ. සත්තු මැරිලා. එයාට හරි දුක හිතුණා. එයා මොකද කරේ? තරුණ වියේදෙම තීරණයක් ගත්තා මේ බිම මම වගා කරනවා කියලා. කවුරුවත් කියලා නෙමෙයි. කාගෙන්වත් අහලා නෙමෙයි. ඔහු මොකද කරේ? ගෙදර වත්තේ තියෙන ගස් වල අතු කපලා ගෙනහිල්ලා හිටෙව්වා 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 හිටෙව්වා. ඔහේ හිටෙව්වා පිළිවෙලක් නැහැ. හැබැයි මේ හිටෝගෙන හිටෝගෙන යනකොට අවුරුදු 40ක් තිස්සේ හිටෙව්වා. මේ හිටගෙන යෑමේ ප්‍රතිඵලය හැටියට ඔහු නොදැනුවත්වම හෙක්ටයාර් 500 ගානක විතර මහා වනාන්තරයක් නිර්මාණය වුණා. ඒ වනාන්තරයට ආපෞසරයක් සත්තු ඇවවා. ඒ සත්තු ඇවිල්ලා වනාන්තරයේ සශ්‍රීක බවට පත් කරා. කුරුල්ලෝ ආවා. ආලියැත්තු ආවා. එයාට හරි සතුටක් දැනුණා. ඒ වනාන්තරේ කපන්න එනකොට ඔහු කිව්වා. මොකද්ද කිව්වේ? මගේ අත් කපලා දාන්න මගේ කකුල් කපලා දාන්න හැබැයි මතක තියාගන්න මේ වනාන්තරයේ මැව්වේ යාදේව් කවුරුවත් කියලා නෙමෙයි එයාගේ යටිහිතේ ඇතිවෙච්ච පුදුමාකාර අප්‍රමාණ සිහිනයකට සැලැස්මකට අනුව ඒ ස්වයං ප්‍රතිරූපයකට අනුව ඒක ප්‍රතිඵලය හැටියට
යාදේව් වර්තමාන ලෝකයේ දවැන්තම චරිතයක් බවට පත් වුණා. ඉන්දියාවේ සම්මානලාභී පුද්ගලයෙක් බවට පත් වුණා. එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ සම්මානලාභී පුද්ගලයෙක් බවට පත් වුණා. ඔහුගේ වනාන්තර වැවීමේ කතන්දරයේ ලෝකයේ ළමයින්ට උගන්වන පොත් බවට පරිවර්තනය වෙනවා. බලන්න යාදේව්ගේ කතාව. මනට ඔතෙන්ටික්ව තොන කියලා බට මන. හේයි කන අරහර ප්‍රසස්තත් මොයි ভাবিছো ඒ හැය කොටා දැන් ඔබට තේරෙනවා යටිහිත සැල්සුම් කරපුවාම වෙන්නේ මොකද්ද කියලා. දැන් මම ඔබට පෙන්නන්නම් මොකද්ද යටිහිත කියලා කියන්නේ කොහොමද මේක සැල්සුම් කරන්න කියලා. දැන් ඔබට මේ දර්ශනය පේනවා. ත්‍රිකෝණයක් වගේ එකක් පේනවා. මේ ත්‍රිකෝණේ උඩ කොටස තියෙනවා 120ක් තරම් පුංචි කොටසක්. අපි මේකට කියනවා උඩුහිත කියලා. ඒකෙන් ඔබට පේනවා මේ දර්ශනය දකුණු පැත්තෙන් ගහලා තියෙනවා යටිහිත කියලා කොටසක් 180ක් තරම් කොටසක් යටිහිත. එතකොට මිනිහා කියන සතා මෙහෙවන්නේ මේ යටිහිතට ලැබෙන තොරතුරු ගබඩාවට අනුව. ඇත්තටම ගත්තොත් යටිහිත මොකක්වත් කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් එයා තමයි මේ මුළු ජීවිතේම මෙහෙවන්නේ කියලා. යටිහිත ක්ෂණිකව කරන වැඩක් නැහැ. එයා මොකද කරන්නේ යටිහිත බාර ගන්න තොරතුරු පාවිච්චයට අරගෙන මොළයත් එක්ක එකතු වෙලා පුදුමාකාර සැලසුම් සකස් කරනවා. එතකොට අපි දන්නේම නැතුව අපි කලින් කතා කරපු විදිහට ඉබේ මේ වැඩේ කරනවා. දැන් ඔබට දකින්න පුළුවන් යටිහිතේ තියෙන තොරතුරු විශ්වාස තියෙනවා පිළිගැනීම් තියෙනවා ඩිස්ටර්බන්ස් මෙමරි කියන ඒවා තියෙනවා ගැටුම් සහිත මතක කියන ඒවා තියෙනවා. ඒ වගේම යටිහිතේ තියෙනවා පුදුමාකාර මතක ගබඩාවක්. ඒවා කොහෙද තියෙන්නේ? අපේ සාංශාරික මතක පෙරබහෝලින් අරන් එන ඒවා තියෙනවා. ඔය බ්‍රයන් එල් වයිස් කියන මනෝවිද්‍යාඥයා බටහිර ලෝකේ හුඟක් කට්ටිය අද කියනවා පෙරබහෝල පුරුදු කරපු කුසලතා මතක හැටියට අරගෙන එනවා කියලා. ඥානමය මතක සම්බන්ධ කරගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා යටිහිතට. මේ ඔක්කම එකතු කරගත්ත පුදුම ගබඩාවක් තමයි යටිහිත. එයා මොකද කරන්නේ? ඒ ලැබෙන තොරතුරු වලට අනුව අර self image එක කියන එක අඳිනවා චිත්‍රයක් වගේ. එතකොට දන්නෙම නැතුව ඒ චිත්‍රය අපි ක්‍රියාත්මක කරනවා. දැන් කොහොමද මේ යටිහිතට එහෙමනම් අපි තොරතුරු ලබා දෙන්නේ? ඔබට මම කියා දෙනවා පුංචි ක්‍රමයක්. බොහොම සරල ක්‍රමයක්. ඔබේ යටිහිතට පණිවිඩ ලබා දෙන්න ලේසිම පහසුම ක්‍රමය තමයි උදේ පාන්දර නැගිට්ටාම තියෙන පළවෙනි විනාඩි 3. තප්පර 180 සහ රෑ නිදා ගන්න කලින් ආසන්න කාලයේ තියෙන අන්තිම විනාඩි 3 තප්පර 180 ඕනෑම තොරතුරක් ඔබ උදේ පාන්දර නැගිටපු ගමන් හිතෙන් දැඩි විශ්වාසයෙන් යුක්තව හිතාගෙන 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 ගියෝතින් ඒක යටිහිතට ගමන් කරනවා. ඒ වගේම ඕනෑම තොරතුරක් රෑ නිදා ගන්න ආසන්න මොහොතේදී විනාඩි 3ක කාලයක් හොඳට විශ්වාසයෙන් යුතුව හිතාගෙන හිතාගෙන ගියෝතින් එයා ඒක යටිහිත බාර ගන්නවා. බාර අරගෙන මොකද කරන්නේ? ඒක ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරනවා. ඕක තමයි ක්‍රියාදාමය. දැන් මම ඔබට යටිහිත සැල්සුම් කරන්න ප්‍රධාන කරුණු 10ක් කියා දෙනවා. ඔබට පේනවා දැන් දාලා තියෙනවා තිරේ පළවෙනි එක තමයි නොහැක්කක් නොමැත. නැතෙන් ඒ සිම්පොසිබල්. පළවෙනි තුන ආකල්ප තුනක්. පිළිගැනීම් තුනක්. නොහැක්කක් නොමැත මම ලෑස්ති අභියෝග බාර ගන්න ලෑස්ති කියන එක. ඊළඟ එක ඔව් මට පුළුවන් කියන ආකල්ප තුන ඔබ නැවත නැවත කියන්න ඕනේ නැවත නැවත හිතන්න ඕනේ නැවත නැවත විඳින්න ඕනේ නැවත නැවත දකින්න ඕනේ. ඊළඟට ඔබට තියෙනවා යටිහිතට ලබා දෙන ශක්තියින් 10ක්. ශක්තියින් 10ක්. මේක ටිකක් ලොකු මාත්‍රකාවක් වුණාට මේක ඔබ පාවිච්චිට ගන්න තේරුම දන්නේ නැති වුණාට කමක් නැහැ. පළවෙනි එක තමයි ආත්ම විශ්වාසයේ ශක්තිය. ඔබ නිරන්තරයෙන් හිතන්න ඕනේ උදේ පාන්දර නැගිටපු ගමන් හිතන්න මට ආත්ම විශ්වාසයේ ශක්තිය තියෙනවා. මට ආත්ම විශ්වාසයේ ශක්තිය තියෙනවා. මට ආත්ම විශ්වාසයේ ශක්තිය තියෙනවා කියලා. ආත්ම විශ්වාසය කියන්නේ දැනුම, කුසලතා, ප්‍රවීණතා, අවස්ථා සහ වටිනාකම් කියන ඒවා එකංශයකින් ගොඩනගාගෙන යනකොට ඇති වෙන ශක්තිය. දෙවෙනි එක තමයි ආත්මාභිමානය කියන එක. ආත්මාභිමානය කියලා කියන්නේ තමන් පිළිබඳ ගෞරවණීය හැඟීමක්. ඔබ නිරන්තරයෙන් පුහුණු කරන්න ඕනේ. මට ආත්මාභිමානයේ ශක්තිය තියෙනවා. මට ආත්මාභිමානයේ ශක්තිය තියෙනවා. මට ආත්මාභිමානයේ ශක්තිය තියෙනවා කියලා ගෞරවණීය හැඟීම. තුන්වෙනි එක තමයි අදිෂ්ඨානශීලීත්වය කියන එක. අදිෂ්ඨානශීලීත්වය කියලා කියන්නේ අදිෂ්ඨාව, දැඩි ආශාව.
දැඩි අරමුණකට තියෙන ආශාව. ඔබ නැවත නැවත කියන්න ඕන සිය දහස් වතාවක් කියන්න ඕන. මට අදිෂ්ඨානශීලීත්වයේ ශක්තිය තියෙනවා. මට අදිෂ්ඨානශීලීත්වයේ ශක්තිය තියෙනවා කියලා. ඊළඟ එක තමයි නිරන්තර උද්‍යෝගයේ ශක්තිය කියන එක. නිරන්තර උද්‍යෝගය කියලා කියන්නේ හැම වෙලාවකම ප්‍රබෝධයෙන් ඉන්න ඕනේ. hina වෙවි ඉන්න ඕනේ. එන්ඩෝෆින් එක ජීවත් වෙන්න ඕනේ. ඒක ගන්න නම් ඔබ හැම වෙලාවකම හිතන්න ඕනේ නැවත නැවත විශ්වාසයෙන් හිතන්න ඕනේ මට නිරන්තර උද්‍යෝගයේ ශක්තිය තියෙනවා මට නිරන්තර උද්‍යෝගයේ ශක්තිය තියෙනවා මට නිරන්තර උද්‍යෝගයේ ශක්තිය තියෙනවා කියලා ඊළඟ කාරණේ තමයි අඛණ්ඩව කැපවීමේ ශක්තිය කියන එක ඔබට ඔය මෙටා ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්න නම් ඒක ක්‍රියාවට නම් වල ප්‍රතිඵල ගන්න නම් නොකඩවා කැප වෙන්න ඕනේ එතකොට ඔබ නැවත නැවත කියවන්න අඛණ්ඩව කැපවීමේ ශක්තිය තියෙනවා මට අඛණ්ඩව කැපවීමේ ශක්තිය තියෙනවා ඊළඟ එක 6 වෙනි එක ඔබට දකින්න පුළුවන් තිරේ මට අභියෝග ජය ගැනීමේ දරා ගැනීමේ සහ ඉවසීමේ ශක්තිය තියෙනවා කියලා වාක්‍යයක් ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ යටිහිතේ තියෙන ඕන ප්‍රශ්න ගැටලු අර්බුද ආවම ඒක අභියෝගයක් හැටියට බාර අරගෙන දිනන්න හැකියාවක් එතකොට ඇති වෙන දේවල් දරා ගන්න ඉවසන්න හැකියාවක් ඔබ හැම වෙලාවකම කියන්න ඕනේ මට අභියෝග ජය ගැනීමේ දරා ගැනීමේ සයිවසීමේ ශක්තිය තියෙනවා මට අභියෝග ජය ගැනීමේ දරා ගැනීමේ සයිවසීමේ ශක්තිය තියෙනවා කියලා අන්තිම එක තමයි ආධ්‍යාත්මික සිතේ ශක්තිය කියන එක ආධ්‍යාත්මික සිත කියලා කියන්නේ ස්පිරිචුවල් මයින්ඩ් කියන එක මේ මිනිහා කියන සතා ඇත්තටම මිනිහෙක් කරේ ආධ්‍යාත්මික සිතෙන් ඇත්තටම මිනිහෙක් කරේ ආධ්‍යාත්මික සිතෙන් එතකොට ඒ ශක්තිය තමයි අපි මහා විශිෂ්ටත්වයේ කරා රැගෙන යන්නේ. ඉස්සෙල්ලාම ඔබ ඔබ තුල ඒක තියෙනවා 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 කියලා මෙනෙහි කරන්න ඕනේ. භාවනාවක් වගේ. එතකොට ඔබට හැකියාව ලැබෙනවා දවන්ත ශක්තියක් උපදිනවා ආධ්‍යාත්මික සිතින්. එතකොට ඔන්න හොඳට ඔබට පුළුවන් තීරණයක් ගන්න අද දවසේ. මම ඔබට කියා දුන්නා selfie image එකක් හදන හැටි. ඒ selfie image එක හදා ගන්න එහෙම නැත්නම් මෙටා ප්‍රෝග්‍රෑම් එකක් හදන හැටි ඒක හදා ගන්න යටිහිත ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. ඒකට අදාළ ආකල්ප විශ්වාස තුනකුත් ඒ වගේම අභ්‍යන්තරයෙන් වර්ධනය කරගන්න energies 7කුත් මම ඔබට කියා දුන්නා. ඔබ මොකද කරන්න ඕනේ මේ වැඩසටහන වෙනුවෙන් ඔබේ දරුවා ඔබේ පවුල ඔබේ කට්ටිය එකතුලා නිරන්තරයෙන් උදේ නැගිටපු ගමන් හිතන්න මට ආත්ම විශ්වාසයේ ශක්තිය තියෙනවා මට ආත්මාභිමානයේ ශක්තිය තියෙනවා මට අදිෂ්ඨානශීලීත්වයේ ශක්තිය තියෙනවා මට අඛණ්ඩව කැපවීමේ ශක්තිය තියෙනවා මට නිරන්තර උද්‍යෝගයේ ශක්තිය තියෙනවා මට අභියෝග ජය ගැනීමේ දරා ගැනීමේ සයිවසීමේ ශක්තිය තියෙනවා මට මගේ ආධ්‍යාත්මික සිතේ ශක්තිය තියෙනවා කල නොහැක්කක් නොමැත මම ලෑස්ති ඔවුමට පුළුවන් කියලා හිතන්න ඔබ නොකඩවා හිතාගෙන යනකොට ඔබේ යටිසිත අවදි වේවි ඔබේ නිදාගෙන ඉන්න යෝධයාට ඇහැරේවි ඔබ පුදුමාකාර දවන්ත අරමුණක් කරා ලුහු බඳින අතිවිශිෂ්ටයෙක් බවට පත් වේවි ඉතින් මා ඔබට ආරාධනා කරනවා මේ ක්‍රමයක් එක්ක ඔබේ ජීවිතය ගොඩනගන්න අපි ඔක්කොම එකතු වෙලා අපේ රට ලෝකේ ලස්සනම රටක් බවට පත් කරමු Thank you.